कारुदध

තතිියංපි බුද්ধাං සරනගච තතිියපි धංමං සනගචනි තතිියංපි සහං සනගචම पाता वेरमनी सिक्कापदं समाधयामि अदिना वेरमनी सिक्पदां समाधया චාචාරාවරමනී සෙක්කාපදන් සමාදයාමින් මුුසාවාදාවරමනී සෙක්කාපදන් සමාදයා

ভাගවෙත අරහত සංම සංබොස්ස නমතස්ස ভাගවෙත අරහত සං සංබොදස්ස නমতাස්සේ ভাගවෙත අරහত සං සංබොද ধাස්ස संवरोचे च बहा च भावनानुराखना पदाना चत्तारो पदानाचारो देशितादिच्च बन्धुना येहि हि भिक्को इदापि खयं පස්ස පාපුති සදහම් අසුනු කැමති සැදහැබර වාසනාවන්ත ගුණගරුක සත්පුරුෂ පින්වතුනිි පින්මතියෙන. දැන් මේ සියලු කෙනෙක්ම ටිසරණය සමාදන් වනේ ඒ කිව්වේ උපාසක උපාසිකාවන් බවට පත් වනේ ඒ වගේම පංච සීලයේ සමාදං වෙලා සිල්වතුන් බවට පත්තුනේ. අරමුණ ලෝතුරා තතාගත අමාමයණී බුදුරජාණන් වහන්සේ විසින් මේ ලෝකසත්වයා වෙත මහා කරුණාවෙන් යුතු. දේසනා කරන්නට යෙදන සදහම් ශ්‍රවණය කරන්නට දහම් අසන්නට. මේ විදිහට මේ නිවස තුළ. මෙවැනි ධර්ම දේශනාවක් පවැත්වීමේ අරමුණ, කුමක්ද කියනය එක අමුතුවෙන් මේ අයට ප්‍රකාශ කරන්නට අවශ්‍ය නැහැ. මේ හැමෝම දන්නවා මීට දිනහයකට මත්තෙන් මිය පරලව යන්නට යෙදුන. ධර්මප්‍රිය මහත්මා ඒ සහෝදරිය කියන මේ දෙපල. දෙපලගේ ආදරබර මෑණියන් වහන්සේ මිය පරලව ගිහිල්ලා ඒ සෝම නිසානායක මැනිකේ මහත්මිය. මිය පරලව ගිහිල්ලා දින හතක් පිරීම නිමි තිකරගෙන සත්ගුණමත් ඇත්තුූ හැටියට. එහෙමත් නැත්තං කෙලෙහිෙගුණ දන්නා වූ ඇත්තන් හැටියට ඒ මිය පරලවගිය ඥාතිවරයට පින් අනුමෝදන් කිරීමේ. උතුම් චේතනාව හදවත්තු ලඇති කරගනයි මේ ධර්මදේ සනාව පැවැත්වීමේ අරමුණ ඇතිකරගත්ත. එහෙමනං ඒ නිමිත්තෙන් එතුමියට පින් අනුමෝදන් කරන්න. මේ සියලු කෙනෙක්ගේම සූදානම උතුම් කටයුත්තක් සිදු කරන්නයි. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දහම් ශ්‍රවණය කරන්නට. තවත් පැත්තකින් බලනකොට අපේ හදවත්වලට හිත්වලට ඇතිඋනාාවූ දුක කනගාටුව වේදනාව සංතාපය නැතිකරගන්න දුරු කරගන්න ෂයකර ගැනීමේ අරමුණෙන් යුතුවයි මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේගේ දහම් ශ්‍රවණය කරන්නට අහන්නට මේ ලොකුකුඩා හැම දෙනාම මේ නිවසට එකතුනේ එහෙම නං දැන් ඔබ කල්පනා කරන්න ටෝන අපි මේ ධාරානිපාත වර්ෂාව තුළ මේ නිවසට රැස්සුනේ නිකං නෙවේ යම් අරමුණක් හිතේ ඇතිවයි. මොකදද ලෝතුරු බුදුරජාණන් වහන්සේගේ දහම් අසනවාය කියන අරමුණ හිතේ ඇතිකරගෙන තමයි අදහසින් යුක්තව තමයි මේ එකතුනේ එහෙමනං ඒ වගේම ඊ ළඟ කාරණය තමයි. බ ඇසීම පමණක් නෙවෙයි තවත් මේ නිවසියන්ගේ අරමුණක් තියනවා අපිට ඉෂ්ට සිද්ධ කරන්න. குුමක්ද ඒ මිය පරලවගේ මෑණියන් වහංසේට ඥාතිවරයට පින් අனுුමෝදං කරන්න. එහෙමනං ඒ අනුමෝදනාව සඳහාත් උදවවන උපකාර වෙන, ක්‍රියාවක් සිද්ධ කරන්නටයි මේ සියලු දෙනාම මේ සූදානම. ඒ නිසා මේ රැස්වෙච්ච හැම දෙනාම්. දැන් හිතන්න ට ඕනෑ කල්පනා කරන්න ටඕන. අපි එහෙමනම් උදාර යුතුකමක් යුතුව තමයි හදවත්තුළ ඇතිකරගන තමයි මේ එකතෝනේ රැස්සුනේ. ඒ නිසා ඒ යුතුකම් කොටස ඉටු කිරීම සඳහා, අපි බැඳී ඉන්නවා කොහොමද ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දහම් ශ්‍රවණය කරලා. ඒ වගේම ඒ අහන දහම අපේ ජීවිත වලට ගොුණුකරගන එකතු කරගෙන. ඒ විතරක් නෙවෙේ.ඉන් අනතුරුව අපේ චරියා රටාවං ඒ දහමට අනුව සකස් කරගන්නවා. මෙලව පමණක් නෙමේ පරලව සුගතිය සඳහාත්, අපි එහෙමනං ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දහම් මග ඔස්සේ ගමන් කරනවාය කියන, අධටන හදවත් තුළ තියෙන්න්නට ඕනෑ පවතින්නට ඕනෑ ඇතිකරගන්නට ඕන්. එහෙම වනොත් තමයි ඒපිං අපිට අනුමෝදං කරන්නට පුළුවන් වෙන්. පින් වතුනි මේ බණ අහන්නට සූදානං වෙනවාය කියලා කියන්නෙත් මහා පින. එහෙමත් නැත්තං, ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දර්ුමය දේශනා කරන්නට කියලා ආරාධනා කරන එකත් පිනක් ඒ විදිහට බලනකොට ටික වෙලාවක් අපි මේ බණ ඇහුවොත් ඒ බණ ශ්‍රවණය කළොත් ඒ වගේම ශ්‍රවණය කරන ලද දහම අපේ ජීවිතයට ගොුණු කරගත්තුත් එක දහං පදයක් හරි ඔයි තරන්නං ආනි සංසයක් අපිට ලබන්නට පුළුවන්ද කියනක ඔබ හිතන්න කල්පනා කරන්න. එහෙම කල්පනා වෙන්නට ඕනේ අපිට මක් නිසාද මේ හැම දෙනාම මිනිසුම් නිසා. මේ බණ අසන්නට රැස්සුනේ හොඳ දියුණු මානසික මට්ටමක් තියෙන ඇත්තෝ නිසා. දැන් බලන්න අපේ බනපුතේ සඳහන් වෙන කරුණු කාරණාවන් හොස්සේ, අපි ටිකක් යොමුවෙලා දැලුවත් කල්පන අකළොත් අපේ ධර්ම සාහිත්‍ය තුළ විවිධ අය මේ විදිහට දහම් ඇසපු පුවත් සඳහන් වෙන ඔබ නොෙක් තැංගලද අහලා ඇති මණ්ඩුකදි්‍ය පුත්‍රයා පිළිබඳ මේ වෙන කවුරුත් නෙම මණ්ඩුකකයන් එමැඩියෙක් එහෙමත් නැත්තං ගෙම්බෙක් ගෙම්බෙක් බන අහලා දිව්‍ය පුත්‍රයෙක් බවට පත්ව වෙන හැබැයි මේ ගෙම්බා බණ අහලා අවබෝධ කරගත් තිනහැ. එයා ඒ හඩට දෙසවන් යොමු කලා විතරයි ඒ මිහිරි නාදයට හ යොමු කරග නැත්තන් තමන්ගේ දෙසවන යොමුකරගෙන හිටියා. ඉච්චරයි කළේ. ඒ අවසානයේදී තමයි මිය පරලවගිහිල්ලා මණ්ඩුක කියන දිව්‍ය පුත්‍රයා නමින් දිව්‍යලක ඉපද. වගේම තමයි ප්‍රියංකරමාතාවත්. ප්‍රියංකර කියලා කියන්නේ මේ ප්‍රේත පුතෙකුට. ප්‍රේත වනත් මේ අම්මා මේ දරුවාට තියලා තිබ්බේ ප්‍රියංකර එහෙමත් නැත්තම් පියකරු පුතා කියන එකයි. දැන් එක්තරා දවසකදී මේ අය බඩගින්න සඳහා එහෙමත් නැත්තං, තමන්ගේ බඩගින්න නැතිකර ගන්නේ කොහොමද මේ පිසාචාදීන් ප්‍රේතයෝ කුණු කසල ඒ වගේම ඔය අපි හූරලාදාන කැස සො සෙම ආදිය කාලයි. මේ විදිහට තමයි ජීවත් වෙන්නේ. ඒක තමයි ඒ ප්‍රේත ආත්මවල හැටි. ඉතින් එක්තරා දවසකදී ජේතවනාරාමයටත් වෙනවා අමේ දෙන්න. කවුද, මේ අම්ම ඉපුතයි ප්‍රේත අම්ම ඉපපුතයි මේ එන්නේ මල් පූජා කරන්න නෙවෙේ. මේ අය ඉන්නෙත් බනාහන්්ඩත් නෙවෙේ. එහෙම නැතුව ලෝතුරා බුදුරජාණන් වහන්සේ බැහැදැකළ මහා සංගරත්නය බැහැදැකළ දංකන් පූජා කරන්ඩත් නෙවෙේ. මේ ජේතවනාරාමි වැඩයින්න මහා සංගරත්නය දමන්න වූ සෙම් සොටු ආදිය කාලයන්නටයිෙන්. දැම් මේ හිමිරි උදෑසන පාන්දර්. ඒ එන වෙලාවක එක්තරා දවසක ආනන්ද හාමුදුරුවෝ බොහොම ලස්සනට ධම්ම පදය දේශනා කරනවා. ගාතාවන් සජ්්‍යායනය කරනවා මේ හිමිදිරි උදෑසන. මේ හඬ ඇහෙන මේ පේතමාතාවට. ඇය ඒ දෙසවන නක්තන් තමන්ගේ දෙසවන යොව කරනවා. පුතා කෑගහනො අම් මේ බඩගිනි එවෙලාවේ මේ පුතාට කියනවා අම්මා, උ කෑගහන් එපා අපිට ඇහෙනවා හඬාකු හාමුදුරු නමක් බණ කියනවාද කොහෙද අපි ඒකවත් ටිකක් හගන ඉඳලා මේ ප්‍රේතාත්මෙන් අත්මි දෙන්නට බලමු දැන් මේ පොඩි එකකා කෑගහනවා අම් මේ මොන බනක්ද මට බඩගිනි දැන්ඔය පොඩි දරුවෝ හෙ මේ වගේ තැන්වල ඉන්න අයත් කෑගාවි සමහර විටක එහෙම වඩ දෙදන්න හොඳ නැහැ ඉතින් ඒ නිසා ඊ ළඟටත් මේ අම් අ කියනවා. උතේ අපි මේ ඉවසාග නිම්මු. මොකද හේතුව මේ ප්‍රේතාත්මෙන් අපිට මිදන්නට පොළුව අංවේවි. අවසානයේදී මේ දම්මපද දේශනාව අවසං වෙනමාත් සමගම හිතේ පැහැදීමක් ඇති වෙන. අර හ මේ හඬට පැහැදීම ඇති වෙලා මේ විදිහට වෙන්නටත් පෙරපින් පෙරපුසල්වල බලය, ේවෙන්න ටෝන ඊ ළඟට මොකද වනේ ඒ අය මේ ප්‍රේතාත්මෙන් මිතිලා දිව්‍ය සැපසම්පත් ලැබුවාය කියලා අපේ බණපොත්තුල සඳහන් වෙනවා බෞද්ධ සාහිත්‍ය තුළ සඳහන් වෙන. මම මේ ඔබට ප්‍රකාශ කළේ ඒ වගේ චූටි කාරණ අ දෙකාක් දැන් එහෙමනම් ඔය ඇත්තොත් හැම දෙෙන මහිතන් අපි ඒ වගේ හඬට විතරක් දෙසවං යොමු කරගෙන සිටිනවාද එහෙමත් නැත්තං මේ බණපද තුළ අන්තර්ගතයන් අපේ ජීවිත තුළට ගොුණු කරගන්නට අපි උත්සාහවන්ත වෙනවාද කියන එක ඔය ඇත්තුම හිතන්න කල්පනා කරන්න හැබැයි අපි හැමෝම හොද දියුණු මානසික මට්ටමක් තියෙන මිනිස්සු. මිනිසුන් නිසා හඬට පමණක් නෙවෙයි එහි තියෙන්න වූ කරුණු කාරණ වනුත් අපේ ජීවිත තුළට ඇතුළත් කරගන්න. ඒ අනුව ප්‍රතිපදාවන් සකස්කරගන්න ජීවන ගමන සකස් කරගන්න. එතකොට අපිට පුළුවන් වෙනවා මේ භයානකවුණ ඒ ගෝරවන අසාරවුණ සංසාරයෙන් එකඩවීම සඳහාත් අවශ්‍ය කරන කරුණු කාරණාවන් රැස් කරගන්. එහෙමනම් බණ ඇසීමේ අරමුණ වියයුත්තේ ඇයි. ට විතරක් දෙසවනයොමු නොකොට මෙහි තියෙන්න වූ අර්තයටත් ඒ අර්ථය නැවත නැවතත් අපි හොයන්නට මෙනිහි කරන්නට ඒ ගැන සාකච්ඡා කරන්න අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය විවටෝ විරෝචති මේ අවස්සන්ඩ අවුස්සන්ඩ තමයි එහි තියන විචිත්‍රවත් භාවය අපිට දකින්නට පුළුවන්ක මැලැබෙන්නේ හොයන්ඩ හොයන්ඩ ගවේශනය කරන්ඩ කරන්ඩ මෙනෙහි කරන්ඩ කරන්න තමයි අපිට එහි එහිත් ස්වභභාවය එහෙමත් නැත්තං එහි තියෙන මනා බව අපිට ලබාගන්නට පුළුවන්කමති ඒක තමයි බුදුරජාණන් වහන්සේම පැහැදිලි කරන්නේ උන් වහන්සේගේ ධර්මය විවටෝ විරෝචති මේක විවෘත වෙන තරමට තමයි එහි බැබිලීම ඇති වෙන්නේ. ඒ නිසා ඔබත් හිතන්න කල්පනා කරන්න දැන් ඔබගේ මේ ජීවිත කාලය තුළදී. ඔබ විවිධ අයුරින් ධර්ම දේශනාවං අසල ඇති ශ්‍රවණය කරලා ඇති. එහෙමනං ඒවත් පිළිබඳව මිනිහි කරන්න ටෝන අහාන දේවල් නිතර නිතර සිහි කරන්න ටෝන මිනිහි කරන්න ටෝන සාකච්ඡා කරන්න ටෝන් එතකොට තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ එහි තියන යථ ස්වභාවය අවබෝධ කරගන්නට අද ලෝකයේ තියන විවිධ දර්ශන තියෙනවා නමුත් ඒ දර්ශන බොහෝමයක් තියෙන්නේ හැඟවිලා ඒවාගේ විවෘර්ත ස්වභාවයක් අපිට දකින්නට නැහැ එව සංරතායි වැහිලයි තියෙන්නේ වහගනයි ඉන්නේ නමුත් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය එහෙම වහපු එකක් නෙවෙ. ඒ නිසා අපේ මේ බෞද්ධ පින්නතුන් පින්වතියන් කල්පනා කරන්නට ඕනෙ මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බණ හොයන්ඩ හොයන්ඩ මෙනෙහි කරන්ඩ මෙනෙහි කරන්න. ඒවා ගවේෂනය කරන්්ඩ කරන්න තමයි රස මුසුතැන් අපිට හොයාගන්නට පුළුවන්විෙන්. ඒ අනුව තමයි යතා ස්වභාවයක් අපිට දකින්නට පුළුවන්කම ලැබෙන්නේත් කියන කාරණය එහෙම නං මේ හැම දෙනාම හිත්වල ඇතිකරගන්නට ඕන්. ඒ අනුව කටයුතු කරන්නට ඕනෑ එවිටයි අපේ පරමාර්තයන් අපිට ඉස්ටකරගන්නට පුලුවන්කම ලැබෙන්නේ. දැන් බලන්න ඔබේත් මගේත් අපි හැම දෙනාගේම උතුන් පරමාර්තයක් තියෙනවා. අපි හැම දෙනාම, යම් කිසි දෙයක් සිද්ධ කරලා. මලක් පහනක් පූජනා කරලා හරි ප්‍රාර්ථනා කරන්නේ මොකදද. උතුම් නිවන් පසක් කරගන්න මේ ආනි සංස අපිට හේතුවාසන වේවා කියන ප්‍රාර්ථනාව තමයි අපි හැම දෙනාගේම තියෙන්නේ. එහෙම නං ඒ ප්‍රාර්ථනාව ස්ෂ්ට කරගන්නට නිකම්ම පුුවන්ක මක්නැ. ඔය කියපු ක්‍රමයට අපි එහෙමනං මේවා සොයලා බලලා විචාරයට ලක් කරලා ගවේෂණය කරලා. තබ තවත් අපි ඒවා ගැඹුරටම හොයමින් ගිහාම තමයි නිවරදි අවබෝධයක් අපිට ලබාගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ සඳහා තමයි අපි එහෙම නං මේ බණ ඇසය යුත්තේ. මේ දහම් ශ්‍රවණය කළ යුත්තෙත් ඔන්න ඔය කියන, අරමුණ ඇතුවමයි. ඒ අනුව තමයි අපිට එහෙමනං දහම් අසනවාය කියල කියන්නේ උතුන්ම කටයුත්තා. නිවන් දකින්නට පුළුවන් මහානය වන පින්කමක් තමයි ධර්මය ශ්‍රවණය කරනවාය කියල කියන්. ඇයි හේතුව. දහම් ශ්‍රවණය කිරීම තුළින් මේ සංසාරයේ වැහිලා තියෙන ඒ අඳුරෙන් තෘෂ්ණාව නැමති අඳුර, නැති කරගන්නට පුළුවංකම තියෙනවා ඒ අඳුර නැතිවෙන්නේ ප්‍රඥ්ඥාව නැමති එළියෙන් ஆලෝකය හෙමත් නැත්ං නුවන නැමති ආලෝකයිෙන් නුවන දිවුණු කරගන්නට නං දහම් ශ්‍රවණය කරන්නටමோන එහෙම නං ඒ අනුව තමයි ඊ ළඟට පුළුවන් වෙන්නේ அන්න அර අපේ ප්‍රාර්ථනාව පැතුම නිවන ස්ෂ්ට සිද්ධ කරගන්නට එහෙමනං මේ ලොකුකුඩා හැම දෙනාගේමත් අරමුණ වියයුත්තේ එයයි ඒ අරමුණින් යුතුව හැම දෙනාම දහම් ශ්‍රවණය කරන්න ටෝන අද අපි මේ විදිහට මේ ධර්ම දේශනාව පවත්වන්නේ මම මුලිනුත් ප්‍රකාශ කළා යම් කිසි හදවතේ කම්පනයක් ඇති කරගනයි පරදුක්හේ සති හදය කම්පනං කරෝතීති කරුණා අනුන්ගේ දුකක් දැකලා හදවත කම්පාවෙන ස්වරූපය ඇති වනහම ඒකට කියනවා කරුණාව කියලා දැන් අපේ හදවත් තුළට ඇති වුුණ ඒ දුක විසේසයෙන් දරු දෙපලට ඇති වුණා මෑණියන් නිසා ඥාතිවරුන්ට ඇති වුණා ඥාතිත්වය නිසා ඒ වගේම මේ අවට ඇත්තන්ට නැත්තං හිතවතුන්ටත් ඇති වුනා තමන්ගේ හිතවත්කම් නිසා මොකදද ඇතිවුණේ දුකක් එහෙමන මේ දුක කියන්නේ මොකදද කියන කරුණ පිළිබඳව තමයි අපේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ දේශනා කරන්න ඒ අරමුණු කරගන තමයි ඔබ එහෙමනං මේ දහම් ශරවණය කරන්නට සූදානංවෙන් දැන් අපිට ඔය කියන දුක්කිත ස්වභාවය යම් තරමකින් හරි අපේ හදවතට හිතට දැනනා. හොඳම අවස්ථාව තමයි එහෙමනං එවැනි කරුණක් පිළිබඳව මිනෙහි කරන්න මේ වගේ අවස්ථාව. දැන් ඒ නිසා අපි මේ ගැන කල්පනා කරන්න ටෝන්. පින් වතුනි අපේ ලෝවතුරා බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව කල්පනා කරලා බැලුවත්. එහෙමත් නැතුව පැත්තකට වෙලා අපිත් පොඩ්ඩක් මේ ගැන හිතල බැලුවත්. දැන් බලන්න, අපිට ඇති වෙනවා බඩගින්න කියල එකක්. බඩගින්න කියලා කියන්නේ මොකදද දුකක්. ඊ ළඟට ඕකට අපි මොකද කරන්නේ බමේ බඩගිනි දුක නැති කරගන්නට. අපි මොකද කරන්නේ ආහාරගන්න. පුංචි ළමයා ඒ අඩන්නේ ඒ දුක නිසා. එතකොට එයාට ඒ කිරි ටික ලැබුණහම ඒ දරුවා, තාවකාලික සුවපත්වීමකට පත්වෙනවා. අපිත් එහෙමමයි දැන් බලන්න අද අපිට ඔය බඩගිනි දුක දැනුන නිසා අපි ආහාර අනුභව කරනවා. හෙටත් ඒෝක එහෙමමයි. අනිද්ධටත් එහෙමමයි උදේට කෑවාය කියලා දවල්ට බඩගිනි මේ දුක නොදනී තියෙන් නනහැ ඒත් දවල්ටත් දැනෙනෝ. ඕක රෑටත් දැනෙනෝ. එහෙමනම් මේක දුකා. කෙලවර වෙන්නේ කවදද කෙළවර වීවක් නෑ සංසාරයේ ඉන්නතා කාලයක් අපිට ඔය කියන දුක දැනනෝ නිදිමතත් එහෙමමයි නිදිමත කියන්න නෙත් දුක ැ අද නිදාගත්තාය කියලා හට නිදිමත එන්නේ නැද්ද ඒත් එනවා එතකොට මොකද කරන්නේ අපි මේ කහෙමනම් සංසාරයේ වසනා තුරුම අපිට මේක දුකා ළඟට බලන්න ලෙඩවීම ලෙඩ ඒ ඒ වගේ ම දුකා. අපි තාවකාලික වසයෙන් ප්‍රතිකර්ම කරනවා. මොකදද වෙෙද මහත්තෙක් ළඟට ගිහින් බේත්හෙත් ගැනීම් කරනවා තාවකාලික සුවපත් වෙනවා. ආය එන්නේ නැද්ද එහෙමනම් ඒ විදිහට බෙහෙත් බීවා ආය ඒ ලෙඩේ ඇතිවෙන්නේ නැකල් අපිට හිතන්ඩ පුළුවන් නැහැ. නැ නැවතත් නැවත නැවතත් ආයත් වෙනවා සසර ඉන්නතා කාලයක්ම ඔය කියන තත්ත්වය අපිට ඇති වෙනෝ එහෙමනම් දැන් අපිට පැහැදිලි වෙන්නට ඕන මේ පුංචි නිදසුන් තුන මගින් අනිත් හැම දෙයක්මත් එහෙමමයි තාවකාලික ප්‍රතිකර්ම මේවාට තිබුණට සදාකාලික ප්‍රතිකර්ම නැහැ අපි ඇරගෙන ආාවකාලික දේවල් තමයි ඇරන්තියෙන්නේ ඒ නිසා මොකද වෙන්නේ අපිට අපි සංසාරයට වැටිලා. සංසාරයට වැටුණා මෙන්න මේ මොකද හේතුව අන්නර කෙලෙස් නැතිකරපු නැති නිසා. කලේස ධර්මයන් ප්‍රහීන කරපු නැති සාි සසරට. මේ සැම දෙයක්ම අපිට ඇති වෙන්නේ අර කියන කලේසියෝ නිසාමයි. එහෙම නම්, කලේස ධර්මයන් අපි ගාවා යම්තාක් කාලයක් පවතිනවාද. ඒ තාක්කාලයක් අපි හැමෝම සංසාරගත සත්වයු. සංසාරගත සත්වයෝ තමයි සසරට ආව නිසා තමයි සත්වයා වනේ ඔබ අපි හැම දෙනාම. ඩැන්හෙමනං අපිට මේක තේරෙනවා සසර කියලා කියන්නේ මහාදුකක්. දැන් බලන්න ඊ ළඟට. ඔය සසරට ආව නිසා තමයි. මේ දිනහයකට ඉස්සරලත් මේ මාතාවක් මියගිය. අපිටත් ඔය ටිකම තමයි සිද්ධ වෙන්නේ සසරට අපි ඇවිල්ලා තියෙන හිද. මෙතනින් ඕක කෙලවර වෙන්නෙත් නෑ. සංසාරයහි වසනා තුරාවටම උත්පත්තියක් උනානං, මරණයකු සිද්ධ වෙනවා. මේ අම්මත් එහෙම මයි. සසර කොච්චර කාලයක් මේ විදිහට මැරිලා තියනවාද ඉපිදිලා තියනවාද කියනෙ අපිට කියන්නබ. තව කොච්චර කාලයක් ඉපදයිද මැරයිද කියලා කියන්නත් ද හේතුව මක් නිසාද අර කියපු අපිගාව තිය දුර්ගුණයක් නිසා උන් ඔය ස්වරූපයකට පත්වවා. මෑනියන් පමණක් නෙවෙේ අපි සියලු දෙනාම. සබ්බස්ස ලෝකස් සදේවකස්ස ඒ සෝවදංමෝ යදිදන් අනිච්චතා. මේ අනිත්‍යතාවය කියන වෙනස් වෙනවාය කියන ලක්ෂණය, විනාස වෙනවාය කියන ලක්ෂණය. අපිට පමණක්නෙමේ දිව්‍යලෝකවාසි සත්වයන්ටත් එහෙමමයි. දැන් අපි සසර කියල කියන්නේ, දිව්‍ය ෝක හයක් තියෙනවා මනුෂ්‍ය ලෝකයක් තියෙනවා සතර අපායක් තියනවා බ්‍රහ්ම ලෝකයක් තියෙන. ඔය ටික තමයි සංසාරය බවට පත්වෙන් දිව්‍යලෝකයේ ඉන්න කෙනෙක් මනුෂ්‍ය ලෝකයට එඩක් පුළුවන්. මනුෂ්‍ය ලෝකයේ ඉන්න කෙනෙක් බ්‍රහ්ම ලෝකයට ඇ්ඩක් පුළුවන්. ඔය ආකාසානං ඡායතන විඤ්ඥානං චායතන ආකින් ච්ඥායතන මේව සඥා නා සඥා යතන කියන මේ දේවල් වඩලා මේ දේවල් අපි සම්පූර්ණ කරගත් තොතු මේ හතරම හෝ හතරෙන් එකක් ඒ වගේ ඇත්තෝ අනිවාරයෙන්ම බ්‍රහ්ම ලෝකයකතම උපදිින් හතරම අවශ්‍ය නැහැ ඒ හතරෙන් එකක් අපි සම්පූර්ණ කරගත්තත් අපි උපදින්නේ බ්‍රහ්ම ලෝකයකමයි එහෙමනං ඒත් මේ සසරෙන්. මේ සසරෙන් හෙමනං අපිට ගොඩවෙන්නට පුළුවන්නන් වෙන්නේ නිවං දැකීම තුළින්මයි. ඒ නිවං දකින තා කාලයක් ඔය කියන දුක අපිට දැනෙනවා. ඔය කියනස්වරූපය අපිට දැනෙනවා. ඒ අයි මේ සසරේ තියන ස්වරූපය. එහෙමනං අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේදී. මම මුලින් පැහැදිලි කරන්නට යෙදුන ගාතාව දේශනා කරනවා. හැබැයි මේ ගාතාව මේ සූත්‍රයේ අවසානයට අයිතිය. අවසානයට තිබුනත් අරමුළු සූත්‍රේම හකුලවා දේශනා කරපු ගාතාවක් තමයි මං ඔබට පැහැදිලි කරන්නට යෙදන. සංවරෝජය පහනා්ච භාවනා අනුරක්kanaන ඒඒේ ප්‍රදානා චත්තාරෝ දේසිතා දිච්ච බඳුනාක් ඒෙහි බික්හෝ විධාතාපී කයං දුක්කස්ස පාපුණත් මේක තමයි ඒ සූත්‍රය සංපූර්ණයෙන්ම හකුලවලා දේශනා කළෙ කුමක් නිසාද මේ සූත්‍රයේ දේශනා කළේ අන්න අර සසරේ තියෙන මේ බය අවබෝධ කරගෙන මේ සසරේ තියෙන දුක්කිතස්වරූපය යමෙක් අවබෝධ කරගෙන මේ සසරෙන් එකගොඩ වෙන්නට කෙලෙස් තවන්නට කල්පනා කරනවානම්. කෙලෙස් නැති කරන්නට උත්සාහවන්ත වෙනවනම්. ඒහි බික්හෝ ඉදාතාපි කයං දුක්කස්ස පාපනාති. ආං එතනෙදි උන්වහන්සේ පැහැදිලි කරනවා දුක්කස්ස කයං කයං කියලකීවේ රීරයේ නෙවෙයි එතන මාප්‍රාණ කයන්න ඉතිෙන්. එහෙමනම් ඒ හයංකීවේ සරීරයට නෙවෙයි සංසාරයටයි. එ සසර දුක්කෙලවර දකින්නට පුළුවන්කම තියෙනවායිකල්. දුක්කස්ස කයන් දුකේ කෙලවර නැත්තං සංසාර නැමැති දුකේ කළවරට පත්වෙන්නට පුළුවන් එකේල. කාටද. ඊ ළඟ අදහස අපිටේනවා ඒෙහි බික්හූ ඉධතා ඊළඟට උන්වහන්සේ පැහැදිලි කරනවා යං භික්ෂුවක් මේ සංසාරයේ බය නැත්ත මේ සංසාරයේ තියෙන්ෙනූ දොක්කිත ස්වරූපය අවබෝධ කරගෙන ඒකෙන් ගොඩ එන්නට මහන්සි වෙනවනම් වීර්ය වඩනවානම් උත්සාහවන්ත වෙනවන ආං උතුමන්ට පුළුවන්කම තියෙනවාය කියලා ඔය දුකේ කෙලවරට පත්වෙන්නට. දුකේ කෙලවරට කියන්නෙමකදද නිවං දකින්නට. දැන් එතකොට ඔය ඇත්තෝ කල්පනා කරයි. එහෙමනං මේක මේ හාමුදුරුවුන්ට විතරයි දේශනා කර ලතියෙන් භික්‍ෂූන් වහන්සේලාට විතරයි අපිට නිවේ කියයට. නෑ පින්නතුන අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ, භික්‍ෂුව කියලා කීව කාටද ඔබ හොඳට තේරුම් ගන්න ටෝනය සංසාරයේ भයං ඉක්කතීති බික්කු මේ සසර යම් කිසි කෙනෙක් भයයි කියලා දන්නවානම් දුකක් කියලා දන්නවානං මේ සසර මහා ආවාටයක් කියල දන්නවානම් මේකේ කෙළවරත්නේ මහා දුක්කිිත ස්වරූපයක් මෙහෙම වෙනකොට බයක් ඇැති වෙනවා ඕනම කෙනෙකුට මේ සසර පිළිබඳ ඔබයක් ඇති වෙනවා එහෙම නං ඒ බය නැතිකරගන්නට යම් කිසි උත්සාහවන්ත කෙනෙක් ඒ කියන්නේ ඔබ අපි වගේ කවුරුම් හෝ කෙනෙක් ඒ සංසාර බයෙන් මිදන්නට කටයුතු කරනවා නං ඔහු තමයි භික්ෂුව එනම් පැවිදිවෙඩම ඕනෑ නැහැ භික්‍ෂුත්වයක් ලබන්න. සංසාරයේ भය බව දන්නවානං ඒ भය නැතිකර ගන්නට කටයුතු කරන උත්සාහවන්ත වෙන වීර්ය වඩන යම් කෙනෙක් වෙනවානං ඔහු තමයි මේ කියන භික්ෂුව. කවුදයා කෙලෙස් තවන කෙන. කෙලෙස් විනාස කරන කෙනක්. කෙලෙස් නිසා තමයි සසර අපිට ලැබෙන්නේ. ඒන මේ සසරෙන් එගොඩ වෙන්නට කෙලෙස් නැති කරන්නට මෝන. කෙලෙස් නැති කරන්න යම්කිසි කෙනෙක් උත්සාහවන්ත වෙනවනං වීර්ය වඩනවානං කටයුතු කරනවානම් ඔහු තමයි භික්ෂුව හැටියට ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දේශනාව. එහෙමනං මේ සංසාරයේ भයයි කියලා දැනගෙන. ඒ දුක නැතිකර ගැනීමට මේ කෙලෙස් තවන්න වූ, බික්ෂුවට ඇැත්තම් උතුමංට උන් වහන්සේ විසින් චත්තාරෝ ප්‍රධානය ප්‍රධානකිව වීර්යට වීරිය කළ යුතු කරුණු හතරක් පිළිබඳව දේශනා කරනවා කවුද ආදිිච්ච බඳුනා ආදිිච්ච බඳුනා කියලා කිව්වේ ලෝතුර අබුදුරජාණන් වහන්සේට ඇයි ආදිිච්ච බන්ධුව කියලා කියන්නේ බුදු හාමුදුුවන් හබ කියනවා සූර්ය බන්දුු කියල. අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ හැඳින්වීමට නම් ප්‍රාසික්තියෙන්. ඒ අතර ආදිිච්ෂ බන්ධු සූර්ය බන්ඳු ආදී වසයනුත් නම් භාවිතා වෙනවා. ඇයි උන්වහන්සේට මේ සූර්ිය බඳු නැත්තං ආදිිච්ෂ බන්ධු කියල කියන්නේ අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ. අවසානයට ඉප දෙන්නේ සාක්්‍ය වන්සේහි. සාක්්‍ය වංසය මේ සූර්්‍ය වංසේට නෑකන් කියනවා. නැත්තං සූර්යවන්ස පරම්පරාවෙන් තමයි ටැවතගෙනෙන්නේ. මුල්ම රාජවන්සේට තමයි සූර්යවන්සේ කියලකයන්. ඒ නිසා සූර්ය වන්සයට බන්දුව, ඥාතිත්වයක් දරන නිසා උන්වහන්සේ හඳුන්වනවා සූරය බන්ඳුනැත්තං ආදිච්ච බන්ධු කියල් උන් වහන්සේ විසින් එහෙමනං අර සසරෙන් එගොඩ වෙන්නට වීරය හතරක් පිළිබඳව දේශනා කරනවා. ආංගේ වීර්ය හතර තමයි අර මුලින් ප්‍රකාසයට පත් කළේ සංවරෝජ පහනාච භාවනා අනුරක්කන මෙන්න මේ කියපු කරුණු හතර. සංවරෝච්ජ සංවරයද, පහනාච දුරුකිරීමද, භාවනාච වැඩීම පුරුදුපුහුණු කිරීමද, අනුරක්खනා අවසාන இලක්க்கය සම්පූර්ණ වෙනතුරු මනාව රැකගැනීමද කියන මේ වර්යයි. ප්‍රධාන කියලා පාලි භාසාාවෙන් උගන්වන්නේ, වීර්ිය කියන වචනයයි නැත්තං සිංහල භාසාාවෙන් වීර්ිය කියන අර්ථයයි. එතකොට එහෙම නං දැන් අපි මේ කරුණු කාරණාවන් පිළිබඳව ටිකක් මිනිෙහි කරල බලමු. සංවරෝච කියල පළවෙනි කාරණය ප්‍රකාශ කරනවා. සංවර කියල කීවෙ මොකක් මොනවාද සංවර කරගන්න. එහෙමත් නැත්තං සංවර කියන වචනය ඇරගත්තහම, හකුළුවා ගන්නවා වහ ගන්නවා කියන අර්ථේ තමයි යෝකෙතින්. සංවර කර ගන්නවා කියන අරතයනුත් අපි ටෝක ගන්න පුළුවන්. සංවර කියන වචනේ ඔය කියන අර්ථ තමයි අපිට දකින්නට පුළුවන්කම තින්. හකුලුවා ගන්නවා වසා ගන්නවා සංවර කරගන්නවාය කියන අර්ථය. එහෙමනම් මොනවාද අපි හකුළුවා ගත යුත්තේ. වසාගත යුත්තේ සංවර කරගත්ත යුත්තේ කියනයක අපි කල්පනා කරන්නටෝන මේ සසර දුකින් ඉතර වෙන්නට නම්. බුදුරජාණන් වහන්සේ විසින් අපිට පැහැදිලි කරලා දෙනවා අපි හැමගෙනෙක් ගාවාම මේ විදිහට වහ ගන්නට සංවර කරගන්නට හික්මවා ගන්නට හකුළුවා ගන්නට කරුණු හයක් තියන විත්තිත්. එමන ඇස කණනාසය දිවශරීරය මනසකයෙන් මේ දේවල් තමයි මේ හකුළුවා ගන්නටෝනය වසා ගන්නටෝනෑ හික්මවා ගන්න ටෝනෑ කියල ප්‍රකාශ කළින් ඇස කණනාසය දිවරීරය මනස කියන මේ දේවල් එහෙමනං මේ දේවල් සංවර නෝනොත්හෙම කවදාකවත් අපේ අරමුණු අපිට ඉස්්ට සිද්ධ කරගන්නට පුළුවන්කම ලැබෙන්න්නේ නැහැ. දැන් බලන්න අපි පලවෙෙනියෙන්ම බලමු ඇස පිළිබඳව. මේ ඇසේ සංවරභාවයක් නැතිවුණ ඔත්තහෙම. අපිට කවදාකවත් අර සංසුංකමක් ලබාගන්නට අපේ අරමුණු ඉටුකරගන්නට අපිට පුළුවන්කම ලැබෙන්න්නේ එනැහැ. ඇසේ නිවරදිම අවබෝධහිමත්. නැත්තං සංවරය හකුළුවා ගැනීම අපිට තියෙන්න ටෝඩ. පින් වතුනි මේ ඇස තිබුණ පලියටම අපි ඇසෙන් කරන්නේ රූපය දැකීමයි. දැන් හිතන්න ඔබ මේ ඇසට පමණක් රූපයක් දකින්නට පුළුවන්ක මත් නෑ. ඇසට පමණක් රූපයක් දකින්නට පුළුවන්ක මක් නැෑ. රූපයක් නිවරදිව දකින්නට විஞ්ඥානයක් එකතුවෙන්න ඕන. ආං එතකොට තමයි අපි කියන්නේ චක්කු විඤ්ඥානය කියර. ඇසට පමණක් රූපය දකින්නට බෑ අරමුණ විතරයි ගන්නට පුළුවන්කමතින්. එහෙම නැත්තං එහි චායාව ලබාගැනීම පමණයි ඇසට කරන්නට පුළුවන්කමතින් ඊ ළඟට මනසත් එෙක්ක සංවර වෙන බනේවා බොහෝම ෂණිකව සිද්ධ වෙන දේවල්. එතකොට මොකද වෙන්නේ ඊ ළඟට අර මනසත්ෙක් නැත්තං විඤ්ඥාන ඇත්ත එක්ක සම්බන්ධ වෙලා ඊ ළඟට චක්වු විඤ්ඥානය ඇති කර ගන්න. ඊ ළඟට ඔන්න නිමිත්ත තේරුම් ගන්න. නැත්තං ප්‍රධාන අරමුණ ප්‍රධාන ලක්ෂණය ප්‍රධාන දේ. අන්න තේරුන්ගන්නවා. බලන්න මේ යම් කිසි රූපයයක්ත් තුළ තියන ප්‍රධාන නිමිත්ත නැත්තං අරමුණ ලක්ෂණය තමයි දෙවියක් හෝවේවා බ්‍රහ්මයකු හෝවේවා මනුෂ්‍යයෙකු හෝවේවා තිරිසංගත සතෙකු හෝවේවා. ඕෝකේ තියෙන්නේ භාව දෙකයි. මේ භාව දෙකයි මොකක්ද එක්කෝ ස්ත්‍රීභාව එහෙම නැත්තම් පුරිස භාව. දැන් අපි එහෙම නං අන්න අර චක්කු විඤ්ඥානයට අනුව මෙය තේරුම් ගන්නවා එක්කෝ ස්ත්‍රී රූපයක් එහෙම නැත්තම් මේක පුරිසරූපයක්. ඔන්න ප්‍රධාන අරමුණ ගත්තා. දැන් ඊ ළඟට ඕෝකේ අනුකොටසුත් තී ළඟට එකතුෙනු අනුභ්‍යංජන කියලාකිවේ කොටස් පුංචි පුංචිදේ ජාති. ඊ ළඟට මූුණේ ස්වරූපය, ඇහේ ස්වරූපය, ටේ ස්වරූපය හමේ ස්වරූපය ඔය විදිහට පොඩිපොඩි දේවල්වල ලක්ෂණ දකිනෝ. ඊ ළඟට දැකලං දැන් අපි අරගත්ත අරමුණට අනුව දැන් අපි හිතනවා එහෙම නං මේක ස්ත්‍රීරූපයක් හෝපුරිස්වරූපය ඒ වගේ මේ මේ දේවල් හොඳයි ඇහැ හොඳයි කට හොඳයි නාසය හොඳයි දට්ටික හොඳයි දැන් අපි මේ එක 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 තේරුම් ගන්න හොඳයි දැන් අපි ඔය ඇත්තුොම හිත ලබලන් මේවා එකින් එක හොඳයි 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 කිය කියා ගියොත් ඇහේ සංවරභාවයක් තිබුණාද ඇහේ එහෙම නම් එතන සංවරත්වයක් නෑ ඒ නිසා තමයි අර හොඳයි හොඳයි කියන සිතුවිලි පරම් පරාවක් අපි ඇතිකර ගත්තේ එහෙම ඇතිවුුණොත් එතන සංවරයක් නෑ එතැන හික්මීමක් නෑ ඇසේ හැකිලීමක් නැෑ. මේකට හොඳ නිදර්ශනයකුත් තියෙන. ඔය මිහින්තලේ වැඩහිටිය මහාතිස්ස කියලා හාමුදුරු නමක්. කවුද මිහින් තලේ වැඩහිටිය මහා තිස්ස කියන හාමුදුරු. මේ හාමුදුරුවෝ බොහෝම සිල්වන්තයි, ගුණවන්තයි. වගේම භාවනානු යෝගීව කටයුතු කරන හාමුදුරු නමක්. මේ හාමුදුරුවෝ ඔය අට්ටික සං්ඥා කියන නිිනිත් ඇරගෙන භාවනා කරමින් ඉන්. අට්ටික සං්ඥා කියලා කියන්නේ ඇට කැඩැල්ලක් උපයෝගී කරගෙන අට අට අට්ටි කියමින් භාවනා ගැටීමයි. ඉතින් මේ හාමුදුරුවන්ගේ සිරිත තමයි එකුමක්ද. මේ හාමුදුරුව හැමදාම මේ භාවනානු යෝගීව වැඩඉන්න හාමුදුරුව හැමදාම උදේම් යනවා රුවවැල ළඟට නැත්තං රුවන්වැලිසෑ මහා අඳුන්ු ළඟට ගිහින් උන් වහන්සේ වැඳපුදාගන්නවා. ඊ ළඟට ජයස්්‍රීීමා බෝධිද්දුම රාජාණන් වහන්සේ ළඟටත් වැඩම කරනවා වැඳපුදාගන්නවා. ඊ ළඟට මේ විදිහට දවල් කාලය, මේ ස්ථානවල ගත කරලා සවස නැවත වතාවක් උන්වහන්සේ වැඩඉන්න මින්තලයට වඩිනෝ. හැබැයි මේ හාමුදුරුව වැඩඉන්න වෙලාවේදීත්, ඒ වගේ අර බෝධියළඟ වැඩඉන්න වෙලාවේදීත්. ඒ වගේම රුවන්වැලි සෑරදුන්ළඟ වැඩඉන්න වෙලාවේදීත්. ඒ වගේම නැවත උන්වහන්සේ ආයෙත් මිහින්තලයට වඩින විටත්. අර, මුලින් පුරුදු පුහුණු කරපු භාවනාව නිරංතරේම පුහුණු කරනු. මොකදද අටටික සංඥා කියන භාවනාව. දැන් උන්වහන්සේ මේ විදිහට මේ ක්‍රියාවලිය සිද්ධ කරනවා පුරුද්දක් පසෙන්. එක්තරා දවසක මේ හාමුදුරුවෝ මේ මිහින්තලේ ඉඳලා අර කියන ස්ථාන වන්දනාමාන කරගෙන හවස් වෙලා නැවත වතාවක් මිහිංතලේට වඩිනකොට මුන් වහන්සේගේ ඉදිරියට එනවා කාන්තාව. මේ කාන්තාව එන්නේ තමන්ගේ ස්වාමියත් සමග දබර වෙලා. හෝලාහලයක් ඇතිකරගෙන. එහෙම එනකොට මගදි මේ හාමුදුරෝ දැක්කා. දැක්කාට පස්සේ මේ කාන්තාවට අම්මුතූ සිතුවිලිත් පහළ වෙනෝ. කාත් කවුරුවත් නැති මහමග දැක්කා ඇයට පස්සේ. එහෙම දැක්කහම මේ කාන්තාව, බොහෝම හයිියෙන් හිනාාවෙනෝ. මේ හාමුදුරුවන්ගේ අවධානය ගැනීම සඳහා. මේ හාමුදුරුවොත් හිස ඔසවලා බලනකොට දකින්නේ මොනවාද අර කාන්තාවගේ දත් නැමති ඇට ටිකයි. දත් නැමති ඇට ටික තමයි දකින්නේ. එතකොටම මේ හාමුදුරුවන්ට තමන්ගේ අරභාවනාව නිමිත්ත මතක්වලයනෝ. මොකදද, අට්ටික සංඥා කියන නිමිත්ත. ඉතිං එතකොටම මේ හාමුදුරුවන්ට ඊළඟට ඒත් එක්කම කල්පනා වෙනවා මෙනෙහි කරනවා. තමන් එහෙමනං මේ විදිහට මේ ඇති දැඩි කරන්නේ මුළු පංචස් කන්දේම තියෙන්නේ. එකම ඇට සැකිල් අක්නේද කියල්. ඔය විදිහට මේ අට්ටික සංඥාාව නත්තං ඇට කැබැල්ලක් උපයෝගී කරගන, දිගටම භාවනාව කරගෙන යනකොට 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 මේ ඇට කැබැල්ල නැතිවනක් ඇට සැකිල්ලක්ම මවාගෙන භාවනා කරන්නට පුළුවන් ඒක තමයි හිත එක අරමුණක තියාගන්නවා එකලකියන් හිතේ දියුණුවකට පත් වෙනකොට ඇට සැකිල්ලක්ම ඊ ළඟට අපිට මවාගන්නට පුළුවන් දැන් එතකොට ඊ ළඟට මේ හාමුදුරුවන්ටත් අර විදිහට මතක් වෙලා මේ මොළු පංචස් කන්දයම ඇට සැකිල්ලක් නේද කියලා එක පාර්ට මරභාවනාව මතක් වෙනවා විදර්ශනා ඥානය පහළ වෙනවා. ඒ ස්ථානයේදීම උන්වහන්සේ රහත් තත්ත්වයට පත් වෙන. දැන් මේ හාමුදුරුව මෙතැනින් වඩිනවා ටිකදුරක් වඩිනකොට. තවත් මනුස්සේ කෙනෝ. මේ හාමුදුරුවෝළඟට ඇවිල්ලා. හාමුදුරුවන් එ අහනවා. හාමුදුරුවන මේ මග කාන්තාවක් වැඩියාද. මේ හාමුදුරුව උත්තර දෙනවා එය ස්ත්‍රී රූපයක්ද පුරුෂ රූපයක්ද කියලා මම දන්නේ එනැහැ. ඇට සැකිල්ලක් නං පාවෙනවා දැක්කා අය කියලා. මේ පුරුෂයාට ටිකක්කේන් තිත්‍යනෝ. ඇයි? හමන්ගේ බිරින්දට ඇට සැකිල්ලක් කියලා කියපු නිසා. නමුත් මේ හාමුදුරුවෝ දැක්ක නිවැරෙදි ස්වරූපයයි ඒ විදිහට අර ප්‍රකාශය යටපත් කළේ. දැන් එහෙම නම් ඊළඟට ඔබ හිතන් මේ හාමුදුරුවෝ අර කාන්තාවගේ හිනාව දැකලක් අ මේ කාන්තාවගේ දට්ටික බොහෝම ලස්සනයි මේ කාන්තාවගේ මුහුණත් බොහෝම ක්‍රියකරුයි. ඉති හැඩයි මේ විදියට හිතුවානං අර කියන විදර්ශනා ඥාණය පහළ වෙන්නේ නෑ ඇතිවෙන්නේ මොකදද ක්ලේසයකුයි. නමුත් මේ ලේසයෝ මේ හාමුදුරුවන්ට ඇති වනේ නෑ. අර නිමිත්ත ඉස්මතු වනා අන්තිමයටට බලාපොරොත් විෂ් සිද්ධ කරගන්න පුුවන්කමලැබුණ. එහෙම නං මේ ගුණවත් හැම දෙනාමත් කල්පනා කරන්න ටෝන යන්නේ එකයි අනිත්‍ය දුක්ख අනාත්ම වසයෙන් මේ දේවල් පිළිබඳව අපි මෙිනහි කරන්න ටෝන් ඒ මෙිනෙහි කරන්නට ගන්නා වූ උත්සාහයට තමයි මේ සංවර් අප ප්‍රධාන කියලා කිව්වේ ඔය විදිහටම අපි එහෙමනං කනත් නාසය පිළිබඳවත් කනට සබ්දය ඇසෙනකොටත් නාසයට දදසුවද දැනෙන කොටත් දවට රසය දැනනකොටත් ශරීරයට ඉස්පර්සයේ දැනනකොටත්. හිතට අක්කුෂර ධර්මයයක් දැනෙන විටත් මේ දේවල්වල මේ අනිස්තිර ස්වභාවය පිළිබඳව මේ අනිත්‍ය පිළිබඳව මෙිනිහි කරන්නට අපි පුරුදු පුහන්ු වෙන්න ටෝනෑ උත්සාහ ගන්න ටෝනෑ ඒක තමයි සංවර ප්‍රධානය කියල කියන්. නැත්තම් වීර්ිය කියල කියන්න යන්නේකයි. එහෙමනං ඒ වීර්ිය, අප හැම කෙනා තුළම ඇති කරගන්න ටෝන්. ඊ ළඟට උන්වහන්සේ දෙවැනි ක්‍රමය හැටියට අපිට ඉගැනුවේ පහන කියන එකයි. ප්‍රහාණය කියල කියන්නන්නේ දුරු කරනවා කියන එකයි. නැත්තං නැති කරල දානවා විනාස කරනවා කියන එකයි. මොනවද අපිට මේ විනාස කරන්නට නැති කරන්නට කිය උන්වහන්ස උගන්වන්. දේශනා කරන්නේ වීර්ය වඩන්ඩ කියලා ප්‍රහණය කිරීම மොනவாද. එහෙමනං උන්වහන්සේ කුණු තුනක් අපිට පැහැදිලි කරනවා. மොනවද කාමවිතක්க்க, வி්‍යාපාද විතක්ක විහිංසා විතක්ක කියන මේ දේවල් දුරු කරන්න අපි வீර්ය වන්න ටෝணයக்கල්. නැති කරලදාන්න වීර්ය වඩන්න ටෝනෑக்கල්. மක් නිසාද, සංසාරය භයක් කියනේ කවබෝධ කරගන්නවානං කාම විතර්කය නැති කරන්න ටෝනයි කියලයි විදේශනා කළේ. ව්‍යාපාද විතක්කය නැති කරන්්ඩ කියලා දේශනා කළේ. ඒකට උත්සාහ ගණ්ඩ කියලයි වීර්ය වඩන්ඩ කියලයි ඇහැදිලි කරේ. විහිංසා විතත්කය නැති කරන්න කියලායි එකකිවේ. උපපන්නං කාම විතක්හං නාදිවාසේති පජහති, විනෝදේති භ්‍යක්තිකරෝති අනභාවන් ගමීති උපපන්නං ව්‍යාපාද විතක්හං නාදි වාසේති පජහති විනෝදේති භ්‍යක්තිකරෝති අනභාවං ගමේති උපපන්නං විහිංසා විතක්හං නාදිවාසේති පජහති විනෝදේති භ්‍යංතිකරෝති, අනභාවං ගමේීති එහෙමනං මෙන්න මේ විදිහටයි යුන්වහන්සේ අපිට වීර්ය වඩඩකිීවේ. උපන්නාවූ කාම විතක්කයක් වෙත්නම් මොනව ගැනද. අපිට ඇති වෙනවා මේ කාම සම්පත් පිළිබඳ වාසාවන් දැන් බලන්න ඔය රූප, සබ්ද, ගන්ද රස ඉස්්පර්ෂ මේ දම්ම කියන මේ දේවල් පිළිබඳ ඒවා පිළිබඳව ඇතිවෙන ආසාාව තමයි ඔය කාමය කියලා කියන්. එහෙමනම් ඒවා නැති කරඩ කියන එකයි මේ කියය. රූපය පිළිබඳව තියෙන ආසාාව. සබ්දය රසය මේ දේවල් පිළිබඳව ඇති වෙන ආසාව කැමැත්ත නැති කරලදාන්න ටෝන්. ඒවා නැතිකිරීම තමයි උන්වහන්සේ මේ විදිහට පැහැදිලි කරේ. ඒ වීරිය වඩන්ඩෝනකි වේකටයි. ම විතක්හය නැති කරන්නටයි. ඊ ළඟට ව්‍යාපාද විතක්කය ව්‍යාපාදය කියල කියන්නේ හිතේ ඇතිවෙන නොසන්සුම්කමයි. ප්‍රීතිහිත හොඳ හිත නැතිවෙන ස්වරූපයටයි මේ ව්‍යාපාදය කියල කියන්. එහෙම නම් ඒක ඇතිවෙන්නේ කොමද දැන් බලන්න අපේ විරුද්ධවාදිය ක අපිට ඇති වුණොත් නැත්තං දැක්කොත් මුණ ගැසුනොත් ඇතිවෙන්නේ මොකක්ද ක්‍රෝධයයි. එහෙමත් නැත්තං වෛරයක් තමයි අපේ හිත්තොල ඇතිවෙන්නේ. ආං්‍යාපාදයකීවේ මොකක්ද ක්‍රෝධය වෛරය. මෙන්න මේ ක්‍රෝධ සහගත ස්වරූපයන් වෛර සහගත ස්වරූපයන් අපේ හිත්තුලින් ඈත් කරඩකිීවා නැති කරන්්ඩකීවා තුනී කරන්ඩකිීවා ඒකට වීවිය වැඩීම තමයි මෙන්න මේ විදිහට පැහදිිර. ්‍යාපාද විතක්ක එකී වේකයි. ඊළඟට විහිංසා අවිතක්කය මේක ගැන අමුතු එෙන් කියන්නට දෙයක් නෑ. අපි දන්නවා හැම කෙනෙක්ම අවිහිංසාාව කියන්නේ මොකක්ද කියලා. අවිහිංසාාව කියන්නේ සත්ව ඝාතන නොකර සිටීමයි. සත්ව හිංසාාව නොකර සිටීමට තමයි අවිහිංසාාව කියල කියට. එහෙනම් විහිංසා කියයලකීව මොකදද, ඒවා සිද්ධ කිරීමයි. මෙන්න මේ විදිහට සත්ව ඝාතන ආදියෙන් යම්කිසි කෙනෙක් උත්සාහවන්ත වෙනවානං වීරිය වඩනවානං තොරවෙන්නට අන්න ඒක තමයි අර උන්වහන්සේ පැහැදිලි කරන්නේ. ඒ තමයි කිව්වේ මෙන්න මේ කියන විතර්කයක් නැතිකර ලදාන්න ටෝන. ඒ සඳහා උත්සාහවන්ත වෙන්න ටඕනෑ කිය. ආං එතකොටයි. පහන අප්‍රධාන කියන මේදය අපිට ඉටු කරගන්නට පුළුවන්කම තියෙන්න්නේ. වීරිය වඩන්න ටඕනයකිවේ අන්න ඒකටයිම ප්‍රහාණය කරගන්නට. ඊ ළඟට තුන්වෙනි කාරණය තමයි භාවනක් ප්‍රධාන කියල කියන්. භාවනා කියලකිීවේ මොකක්ද. භාවනාව කියල කීවේ වැඩීම මෙනෙහි කිරීම කියන එකයි. මොනවාද අපිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ මෙනෙහි කරන්න වඩන්න කරුණු හතක් පැහැදිලි කරනවා. සතිී ධංම විච්චය විරිය පීති ඒ වගේම පස්සද්දිී සතිී සමාදිී. මෙන්න මේ කියන කරුණු හත. අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරනවා. භාවනාව වසයෙන් වඩන්නට දියුණු කරගන්නට එහෙමනම් මෙන්න මේවා වැඩිය යුතුයි නැත්තං මේ කියන්න වූ චෛතසික ධර්මයන් අපි දියුණු කරගන්නට ඕන. සතිී කීවේ සිහියයි. ඊ ළඟට සති ධම්ම විචයය කියලා කිවේ නුවනයි. නුවන දියුණු කරගන්න ට ඕන ළඟට වීර්ිය වඩන්න ටෝන වීර්ිය ඇතිකරගන්න ටෝන. ඊ ළඟට ප්‍රීතිය මේ සතුට සතුට ඇතිකරගන්න ටෝන. ඊ ළඟට කියන්නේ මොකදද මැදහත් බවයි පස්සද්ධී මේ මැදහත් බවම් ඔොහෙද හිතේ බරක් නැතිකම පිතේ මැදහත් බව ඇතිකරගන්නට කියලා කිව. සමාධී කියලා කියන්නේ එකඟ භාවයයි එ අරමුණක සිත පිහිටවනවාට පිහිටියාට අපි කියනවා සමාධී කිය. උපෙක්හා කියලා කිව්වේ මැදහත් භාවයයි මධ්‍යස්ථභාවය. මෙන්න මේ කියන දේවල් අපි පුරුදු පුහුණු කරගන්නට ඕන වීර්ය වඩන්නට ඕන ඒව ඇති කරගන්නට. ඒවා ඇතිවෙනකොට. දැන් බලන්නට ලෝතුරා බුදුබව, බුදු බව රහත් බව කියෙන් මේ තුන්තරා බෝධියකට පත්වෙන්නට මේ කියන අංග උපකාරී වෙනෝ. මේ කියන අංග උපකාරී වෙනවා මොනවද අර මුලින් සඳහන් කරපු අංගහත. අපිට උපයෝගී වෙනවා බුදුබව පසේ බුදුබව රහත් බව කියන මේ තුන්තරාබෝධියයෙන් එක්තරා බෝධියකට පත්වෙන්නට ඒ නිසාම තමයි ඒවාට කියන්නේ බෝධ්‍යංග ධර්ම කියල බෝධි අංග බෝධ්‍යංග බවට පත්වන බෝධි කියන්නේ අවබෝධය අවබෝධය සඳහා ඇතිවෙන්න වූ කරුණු අංග කාරණා නිසා ඒවාට බෝධ්‍යංග ධර්ම කියල කියනවා එහෙමනම් මෙන්න මේවා ගැන තමයි අපිට වඩන්ඩ කීවේ මෙනෙහි කරන්නට කීවේ වීරිය කරන්නට කියලා කිවේ තමයි ප්‍රධන කියල කියන්න. ඊ ළඟට බලන්ඩ උන්වහන්සේ දේශනා කරනවා අනුරක්खනා කියන එක. එහෙම නං අනුරක්खනාකිීවේ මොකදද අනුව රකින්නට ඕන. මොකක් අනුවද රකින්නට ඕන මෙන්න මේ භාවනා කිරීම තුළින් අපි හිතේ ඇතිකර ගත්තා සමාධයේ කියන නිමිත්ත. මෙන්න මේ සමාධිය කියලකිව මොකදද හිත එක අආරමුණක තබා ගැනීම. මේ එක අරමුණක තබා ගැනීම එහෙම නං අපි අර විදර්ශනාත් ඥානය ලැබෙන තුරාවටම රැකගත යුතුයි. ඒක විදර්ශනාත් ඥානය ලැබෙන්නේ සමහර විටක එක දවසකින් වෙන්නට පුළුවන් සතියකින් වෙන්නට පුළුවන් එහෙමත් නැත්තං සති කීපේකං වෙන්නටත් පුළුවන් මාසේකින් වෙන්නටත් පුළුවන්. ඔය කොච්චර කාලයක් හෝ වේවා අර හිත එක අරමුණක තියාගන්න එක. අපි එහෙම නං මේ විදිහට අපි රැකගත යුතුයි ආරක්සා කරගත යුතුයි කියන එකයි උන්වහන්සේගේ පැහැදිලි කිරීම. දැන් බලන්න, එහෙමනම් සෝවාන් ආදී මාර්ග පලවර් මාර්ගවලට පත්වීම සඳහා. ඔය කියන ගුණේ අවශ්‍යයි. ටැන් ඔය ඇත්තන්ට පැහැදිලි ඇති. අර තිස්ස හාමුදුරුවෝ. තිස්ස හාමුදුරුවෝ තමන්ගේ ඒ තිබ් අට්ටික සං්ඥා කියන සමාදී නිමිත්ත. ඔය වගේ සමාදී නිමිති කීපයක් තියෙනවා, පුලවක විනිීලක ආදී වසයෙන් නිමිති භාවනා නිමිති නැත්තං කර්මස්ථාන කීපයක්ම දේශනාවේ සඳහන් කරනවා. මේ අට්ටික සංඥාව කියලා කියන්න ඒකෙන් එක. දැම් බලන්න මේ තිස්සහාමුදුරු. අර ඇට කැබැල්ල උපයෝගී කරගෙන අට අට්ි කියමින් භාවනා කළ ඒ විදිහට ඒක දියුණු කරගත්තා. ළඟට ඒක ඇති වුණ සමාධිය තමයි මොකදද ඇට සැකිල් ලක්ම මවාගන්නට පුළුවංකම ලැබුණ. මොකද එක අරමුණකට හිතාාව නිසා. ඒ නිසාම මොකද වනේ අන්තිමේට මේ හාමුදුරුවන්ට පුළුවන් වුණ විදර්ශනක් ඥානයේ ඇති කරගන්නට. මොකදද විධර්සනක් ඥානය කියලකයන්. ඔය සෝවාන් ආද මාර්ගවලට පත්වෙනකොට, අනිත්‍ය දුක්හ අනාත්ම වසයෙන් ඇතිකරගන්නා වූ අවබෝධය තමයි විදර්ශනා ඥානය කියලකන්. එහෙම නං මේ විදිහට මේ විදර්ශන ඥානය ලැබු නහම අන්තිමේට ආං අර කියපු සියලුම දුක්වලින් නිදහස්ස සංසාරයිෙන් එගොඩව ලබන උතුන් නිර්වාණාවබෝධය පසක් කරගන්නට පුළුවන්කම ලැබෙනවා දැන් එහෙමනම් මේ ගුණවත් පින්නතුම් සියලු දෙනාමත්. සියලු ඉන්ද්‍රියන්ගේ සංවරය ඇතිකරගෙන, ඒ වගේම කාම විතර්ක ආදී දුර්ගුණයන් දුරුකරගෙන, ඒ වගේම මේ කියාපු බෝදධ්‍යංග ධර්මය වඩාගෙන වර්ධනය කරගන්. ඒ තුළින් ඇතිවෙන්න වූ සමාධි නිමිත්ත එක අරමුණ හිත්වොල ඇතිකරගන අන්තිමේට ඒ ආරක්ෂා කරගන විදර්ශනාක් ඥානය ලැබෙන තුරාවටම ආරක්ෂා කරගෙන ගියොත් අපි හැමදාම මේ කතා කරන සසර භය නැති කරගන්නට අපිට පුළුවන්කම තියන. සසර දුක නැතිකරගන්නට පුළුවන්කම තියෙනවා. එහෙමනම් ඒ සඳහා අපි හැම දෙනාම උත්සාහ වන්තවෙන්න ඕනෑ අපි හැම දෙනාම වීර්්‍රය වඩන්නට ඕනය, ි ැම දෙනාම එෙමනං ඒ අනුව කටයුතු කරන්නටෝඕනෑ ඒ තුළින් අපි හැම දෙනාට මතුන් උතුන් නිර්වාණාව බෝධයම පසක් කරගන්නට හැම දෙෙනම අධිස්්ඨාන කරගන්නටත්තුූ. පනසූ පිනෙන් ඔබ හැම දෙනාටම දුක්කෙලවර කිරීමෙන් ලබන අමාමහනිවනත්පත්වීවා කියලා හැම දෙනාම් ප්‍රාර්ථනා කරගන්න ඉතිං විශේ සයෙන්ම අද මේ විදිහේ ධර්මදේශනාවක් පැවැත්තුවෙක් ඒ හේමා දිසානායකමැනිකේ මහත්මියයට දිං අනුමෝදං කිරීමේ උදාරුණ අරමුණ පසක් කර ගැනීම සඳහා තමයි. මේ විදිහට සසර පිළිබඳග අපි චුට්ටි වසයෙන් හරි අවබෝධයක් ඇති කරගත්ත. ඉතිං ඒ අනුව මේ ඇත්තන්ගෙත් හිතේ ඒ අනුව වීරියයක් ඇතිවෙන්නට ඇති මේ අපි සිද්ධ කරගන්න ටෝන වීරිය වඩන්න ටෝන ඒ තුළින් දුක් කෙලවර කරගන්න ටෝන එකල්. එහෙමනං. ඒයි මේ ධර්ම දේශනාවේ බලාපොරොත්තුවත් ඒක මයි එහෙමන ඒ තුළින් අපි මහා කුසලයක් අත්පත් කරගත්තා. ඒ අත්පත් කරගත්තා වූ ආනිසංස ධර්මයෝ. ඒ දින හයකට මත්තෙන් මිය පරලවගිය ඒ සෝ මසානායක මැනිකේ ආදර බර මෑණියන්ගේ ප්‍රාණකාරී අනුමෝදංවේවා. ඒ වගේම ක්්‍රේඩින් ද සිල්වා ඒ පියානන්. වගේම තිස්ස දිසානායෙක ගාමිනී දිසානායෙක ටිකිරිබණ්ඩා උපාසක මහත්ම හම් වැැනිිකේ උපාසිකා මහතාව ඇතුළු කොට ඇති. වර්ග පරම්පරාගත යම්තාක්ඥාතීන් මිය පරලෝගොස් වෙත්නං. ඒ සියලු අපේ ඥාතීන් මේ පින් අනුමෝදං වේවා අනුමෝදනා කුසල බලෙෙන් දුකින් අතමිදේවා. උතුන් නිවැනිින් සැනසීම ලබන්නට මේ ආනි සංසධර්මියයෝ හේතුවාසනා වීවා කියප්‍රාර්්‍රනා කරන්න. දෙවියන්ටත් මේ පින් හේතුවේවා දෙවියනුත් ප්‍රාර්ථනය බෝධියකින් නිවන් පසක් කර ගනිත්වා ඒ වගේම මේ උතුම් සද්ධර්මය ශ්‍රවණය කලා වූ අපි හැම දෙනාටමත් මේ උතුම් කුසල් එකසේ පිහිටීමෙන් සංසාරගත भය අවබෝධ වේවා ඒ වගේම සංසාරගත දුක්හ අපි හැම දෙනාටම අවබෝධ වීවා මේ නැති කරගන්නට වීර්රි අපේ හදවත්තුළ ඇතිවේවා ඒ තුළ ක්‍රියා කිරීම තුළින් ලබන බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාල උතුන් නිරවාන අවබෝධය පසක් කරගන්නට අපි හැම දෙනාටම මේ කුසල් ඒතු වාසනාවීවා කියල සාධ කිරීම සඳහා නිමිති අරමන් හැටියට තබා ගත්ත ඒ සෝම නිසානායක මැනිකේ ආදර බර මෑණියන්ගේ ප්‍රාණකාරය ඇතුළු කොට ඇති. ඒ වර්ග පරම්පරාගත මිය පරලවගේ පියතුමානන් සහෝදර සහෝදරියන් ඥාති හිතමිත්‍රාග එ සියලු කෙනෙකුටම. එහෙමත් නැත්නං අපේ නමින් නිය පරලවගිය වන්ස පරම්පරාගත යම්තාක්ඥාතිීෙන් වෙදනං ඒ සියලු කෙනෙක්මත් මේ පින්හි කොටස්කාරූ බවට පත්වේවා. දුකින් අතමිදේවා සංසාරගත දුකින් එගඩව ලබනන් උතුම් නිවන් පසක් කර ගැනීම සඳහා, මි උතුම් ධර්මදේශනාමේ ආනිිසංස ධර්මයෝ හේතුවාසනාවේවා කියන කාරුණික ජේතනාව හදවත් තුළ ඇතිකරගන ගාතාව කියලා ඔබේ නමින් මගේ නමින්. නැසේ මිය පරලවගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදංමී ඥාතිනං ඕෝතුෝ සුකතාහොන්ත්‍රඥාතයෝ. ද nyaදිනතු සketa hontunyaයෝ nyaතිනහතු සkeතා hontunyaයsa ධර්මස්්‍රවනය කිීමng දhampan rupja කිීමg, දැහැත්්ජිලන් පසපු ූජා කිරීමෙන් ලබන ලද ආනි සංසධර්මයන් හේතු කොටගෙන සසර වසනතුරු සතරා පායෝත් පත්ති දුක්खයකට නොපැ මිනචාතුර මහාරාධිකආදේ සධීව ලෝකවල අනක විද සධීව්‍යස්ී සැප සම්පත් වළදාා කෙළවර මතුබුදුවන මෛත්‍රීිය සංමා සංබුදුරජාණන් වහන්සේගේ හමුවේදී උන් වහන්සේ විසින්. දේශනා කරනු ලබන දුක්ඛ සමුදය නිරෝධ මාර්ග සංඛ්‍යාතමහිරි ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන්. සෝවාං සකදා ගාමියනා ගාමිියරිහත් ජන සතරමග සතර පලපිළිවලින් ලැබිය යුතුතුන් අමාවා නිවං සම්පත් ලැබීමට. එකම සදහන් මණ්ඩපයකද හේතු ඒවා වාසනාවේවා ප්‍රර්ථනාවං ඉස්්ට සිද්ධ වේවායි සිතා. සැමදනම චිත්ත ප්‍රීතියෙන් යුක්තව සාදරෙන් පං අනනෝදංවිය යුක්තු අभිවාදන සනිස නි්චං වද්ධපචායිනු චත්තාරෝධංම වඩඩංති ආයුුවන්නෝ සුකං බල ආයුරාරෝග්‍ය සංපත්ති සගග සංපත්ති මේ වචේ. අතෝ නිබ්වාන සංපත්ති හිමිනාතයේ සමිද්ජතු සිර් දෙනාටම තුනරුවන්ගේ අනන්ත ගුණ බලෂක්විය හේතුවාසනා වේවා.